තුන්සිය පණහක් පමණ තියෙනවා. ඒදී 2024 මැයි මාසේ 30 වෙනිදා වෙන විට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වාහන ලියාපදිංචි වෙලා තිබ්බා 84 ලක්ෂයක් පමණ, 8.4 මිලියන්. එයි යතුරුපැදි ලියාපදිංචි වෙලා තියෙනවා 48 ලක්ෂයක් පමණ. ත්‍රීරෝද රථ ලියාපදිංචි වෙලා තියෙනවා 11,85,000 පමණ. එතන මේම වාහන ප්‍රමාණය 74%ක් පමණ තියෙන්නේ යතුරු පැදි සහ ත්‍රීරෝද රථ. එතකොට විශේෂයෙන්ම මේ අනතුරු, එතකොට ශ්‍රී ලංකාවේ දිනකට අනතුරු වලින් 7 දෙනෙක් 8 දෙනෙක් පමණ ජීවිතක්ෂයටපත් වෙනවා. එයින් වැඩිපුරම අනතුරු වලින් ජීවිතක්ෂයටපත් වෙන්නේ යතුරු පැදි වල පැදි කරුවා සහ පසු පැදි කරුවා. එතකොට ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වයස අවුරුදු 18ක් වයස අවුරුදු 28ක් රටේ වැඩදායි පළදායි තරුණ ජීවිත ජීවිතක්ෂයටපත් වෙන මේ අනතුරු වලින්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ගත වාහනංශ සඳහා නිලධාරීන් 9500ක පමණ නිලධාරීන් රාජකාරිය යොදවනවා. මේ නිලධාරීන් පැය 24 මුළුල්ලේම දිවාසා රාත්‍රී රාජකාරිය යොදවනවා. මේ නිලධාරීන්ගේ උනන්දුව කැපවීම කාර්යසූරවත්තේ මත 2021 වර්ෂයේදී මාර්කරි අනතුරු 2452ක් සිදු වෙලා 2557 දෙනෙක් මිය ගිහිලා තිබ්බා. එය 2022 වර්ෂයේදී මාර්කරි අනතුරු 2420ෙන් 2540 දක්වා වැඩිවීමක් වෙලා තිබ්බා. එම වැඩිවීම 2023 වර්ෂයේදී මාර්කරි අනතුරු 2200කින් 2310 දෙනයි මිය ගියේ. එතන අපි මුලින් කිව්වා වගේ අනතුරු 12,000න් 4න් එකක් කියවුවාම 3,000ක් පමණ මිය යනවා. එතන මේ ගිය අවුරුද්දේ පසුගිය වසරේදී අනතුරු වලින් මිය ගිහිලා තිබ්බේ 2,310 දෙනෙක්. එතකොට ප්‍රතිශතයක් වශයෙන් 2022 වර්ෂයට සමගාමීව 2023 වර්ෂයේදී මාර්කරි අනතුරු වලින් ජීවිත 230ක් බේරා ගැනීමට හැකියාවක් තිබුණා. එතකොට මේ සඳහා විශේෂයෙන්ම අනතුරු වලට මූලික හේතු වෙලා තියෙන්නේ මාර්ගයේ භාවිතා කරන රියදුරු මහතු සහ පැදිකරුවා බීමත්වනේ පැදවීම, අපරික්ෂාකාරී ලෙස සහ නොසලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම සහ එකවර වමට සහ දකුණට හැරවීම සහ අධික විඩාව නිසා නිින්ද යෑම. එතකොට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය වර්ෂයේ බීමත්ව රියදුරන් අත්අඩංගු කරන් තිබ්බා 1,24,761. ඒ මායිතන්නේ ශ්‍රී ලංකා පොලිසියට බීල රියපදවිද්‍ය 80 ප්‍රමාණය. මේ සාමාන්‍යයෙන් ගණන් බැලුවොත් 20%ක් 25%ක් පමණ ප්‍රමාණයක්. එතකොට බීල පොලිසිය 80 යන ප්‍රමාණයකුත් සිටිනවා. එතකොට මේ ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා මායිතන්නේ මේ අනතුරු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අපි විශේෂයෙන්ම පොලිස් ප්‍රතිතුමාට දැනුවත් කළා. පොලිස් ප්‍රතිතුමාගේ නියෝග සහ උපදෙස් පරිදි සෑම බීමත්ව රියදුරේ අත්අඩංගු ගැනීමක් සම්බන්ධයෙන්ම පොලිස් නිලධාරීකරු රුපියල් 5000ක තෑග්ගක් සහ ඔහුට ගුඩ්ඩන්තියක් ලබා දීමට අපි කටයුතු කරනවා. එම නිසා බීමත්ව රියදුර අත්අඩංගු ගැනීම ප්‍රවණතාවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම පසුගිය වකවා